ේශපාලනෙන් විශ්්‍රාමගන්න කිසිදු සූදානමක් නෑ කියලාමහින්දරාජ පක්ෂ කියනවා.ඉගෙන ඉන්න පුටුවෙන් නගටටවන්න දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලගන්න ඕනෙ වනාට මහින්දට එහෙම කියන්න අයිතියක් තියෙනවා. සිරිමාවෝ මැතිනිය අන්තිමකාලයේ සිහයක් පතක් නැතුව අගමති පුටුවේ හිටියා මහින්ද සිරිමාවෝ වැනි අය විතරක් නෙමයි. දැනට දේශපාලනය ඉන්න කිසිම කෙනෙක් විශ්‍රාමයාමක් ගැන හිතන් නිවත්නෑ. රටේ හැමවෙනි හම වගේ කරන කටේතුවලින් විශ්්‍රාමයනවා. ඒත් ඒක දේශපාලකයාට අදානෑ. JR වගේ අය එතැනද ටිකක් හොඳයි බාලනකොට. මහින්ද රාජපක්ෂ කියන්නේ සුදුසු වෙලා වෙද යනව කියලා. හැබැ පක්ෂයකිවෝත් දැන් නැතිසර කියලා ඒත් යන්න සූදානම්ළු. ට පස්ස පක්ටස් කරනවා ඒක කියන්නේ නීතිීක්ඥ වෘරදියට බැහලා නඩු අහන්න යනවා ඒකට ගියොත් වැදගත් නඩු තිෙන්දු දෙයි. උසාවියට වගේම කලයින්ට් ලඩත් අ සරණයි. අවුරුදු හතලියක පණහක එක ගුගෙන් ඇහවොත් කරන ජබ්්‍යක නැතිවඋුණොත් මුොකද කරන්න කියලා ඌ කිය ත්‍රීවිල් ලෙගක්හ හයර කරනවා කියලා අන්න ඒ වගේ තමයි මහින්ද කියන්නේ ප්‍රෙක්ටිස් කරන්න යනවා කියලා මහින්ද අවුරදු පණහක්දේශපානය කලා හැත්ත ඇව පාලිමේන්තුට ඇවේතුන් තරුණ මන්ත්‍රීවරුන්ට දෙන වර ප්‍රසාධයක් හරහා නීතිීන වෘ යට බැස්සා කෝට්ට එක ගහගෙන ගියාට හපු නඩුවක් නම්නෑ. යා රට මාර නඩුවක් වුණනා. රටේ මනිසු එඒයට ක්‍රෙඩිට්ක දෙන්නේ යුද්ධේ ඉවර නායකයා කියලා. යුද්ධි සමඟ රටත්තිවර කරනනායකයා නිසා ඒකෙ වටිනාගමු දැන්තාව වැඩිවෙලා. ලංකාවේ ජාතිවාදය ආගම්වාදේ කරවටක් ගිල්ලුවේ අහින්ද රාජපක්ෂ. ජයාරලා මැරදේශපානය කරා. හින්දල ජනතාවට මොත්ත දාල දේශපානය කලා මොත්තයට මැරකම, ජඩකම දූෂණය වංචාව සේරම තිබුණ මිනිහ දේශප ප්‍රේමෙක් විදිහටයි රට දක්කේ. ඕනෙ කුණුුවඩක් කරලා අපි හාමුදුරුවනය කියලා පපුුවඩ ගහගෙන කතා කරන්න කොට්ටල් අංකාවෙ හාමුදුරුවරු නිය මට හුුණ. දේශපානය අට පහනොදන්න මිනිස් සුත්‍රැවටනා ඒක ේටි රැපටිල් ලක් නෙමයි දීර්ග කාලින රැවටල්ලක්. ගෝට ඔබට භර දෙෙනවා කියලා මහින්ද කිව්වා හම අටේ මිනිස්සු මේ මොන කුණ ගොඩක්ද කියලා සොයාරනොබලා, ඒ අත් බාරගඇත්තා? මහින්ද කරන තරමක් කළේ ජාතිී අතර කෙටවීම් කරන එක. පක්ෂාතර විරුද්ධවාදී නතර දක්වා එයා ඒ කෙටවීම තවයිදිරියට ගෙනනිච්චා. අන්න අය සමයි කර ඇසුුණොකර අන්න අතර බේදවපුරා ඔවන් වෙනවෙනම තමන්ට අවනත කර ගැනීම තමයි. මහින්දක තියරේක. මහින්ද අද කියනවා ගොට දේශපාලක් නියෙක් නෙේ. එයා වැඩ කලේ විශේෂක්ඥය ඔපදෙස් මත කියලා. එතකොට මහින්ද ගෝටාව ිනිසුන්ට භහරදුන්නේ කවුරු හැියද. ජනපති කරන්න ඕනේ දේශපාලක් නියෙක් නෙමේද? එදා මහින්දට කියන්නතිබුණ නේද. මේ දේශපාලදක් ෙන් නෙම, ි කාරෙක් කියල ඇ නොකිව්වේ මිනිසුන් ಅඳාලකමෙන් මහින්ද ್ರೋ නයගත්ත. ඊට පස්ස මහින්ද කියනවා ගೋට වැඩ කල විශේෂක්್ පදෙස් මතළು. ඒ තමයි ලොක්ම ොරුව ගෝටාට උපදේශ දුන්න විශේෂක්ඥෙක් නම් කරන්න මහින්දට පුළුවන්ද අපි දන්න හැටියට ගෝටහගේ විශේෂක්ඥ වනේ තවත් ආමිකායෙක් ඒ හිටපු හමුදාපති ශවේන්ද්‍ර ඒකට රටේසු විරුත් කර ෝට වතුර මෝටරය කටඩුනාත් ශවේද්‍ර මේක බලන්න කියලා කියලා ගෝටකාගෙන්වක් ගත්තු උප දෙසක්නෑ අවුදු හැත්තඇව පැන්ලත් තිබුණ ආමියුුණ පස්සේ යාමතේරම් ගත්තා උුණට බෙහෙත් ගන්න ඕනේ ඒෙන් රඩවල්පානක අන්න බැහැ කියලා ඒ පාර තමයි පලාගේ මහින්ද කාවද මුලින්ම ෝට හේතු කළේ පBී ජයසුන්දර. ජයසුන්දර කියන්නේ කලු ලපයා, රජ්‍ය සේවයේ කිසිමදේකට වදද නොගතය තුයි කියලා, සීල්ලෙක වැදිිච්ච මනිහා නනාධිපදිලේකම් කලා මහින්ද මොකද දෙහෙම කළ, ගෝට තමන්ගේ කන්ට්‍රෝල්ල කේතියාගන්න, ගෝටා එය දන්න ශවේන්ද්‍ර වගේ අයගෙන් උපදෙස්කත්තා තමයි, ඒත් මහින්ද පරිනතනාකෙක් නම් ගෝටාට වැරදිපෙන්නල දෙන්නතිබනා ඒක නොකර. ඩ කැඩුණු සරංගලේ වගේ ගෝට පාාවෙනකම් මහින්ද බලාගෙන හිටිය. අන්තිමට මයි නමවෙනිත. ොකක්ද මහින්ද කරලගේ තමන්ට යම් ගෞරබයක් මිනිස්සු අතර තිබනානම් නැත්තරම් නතිකරගත්ත. ඊට පස්සේ හැංගිලා ජීවත්ව වුණ. තාමත්හරියට එළියට බහින්නම්නෑ. ඇත්තරෝ පාරට ආවොත් මිනිස්සු මහින්දට හෝ කියනවා. විශ්්‍රාමයන්න සුදුසස් දවස අන්න එදා කියලා අපි මහින්දට කියනවා.